වඳුරුවන හෙවත් මන්කිෆොක්ස් වෛරසය ගෝලිය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කරන්න ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිදා පියවර ගත්තා. වසර දෙකක කාලයක් තුළ මේ රෝගයට අදාළව එවැනි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට සිදු වූ දෙවන අවස්ථාව මෙය වීමත් විශේෂත්වයක්. ඕතෝෆොක්ස් වෛරස් කාණ්ඩයට අයත් මන්කිෆොක්ස් වෛරසය මිනිසුන් අතර ව්‍යාප්තිය පළමුවරට වාර්තා වන්නේ 1970 වර්ෂයේ මධ්‍යම අප්‍රිකානු කලාපීය රටක් වන කොන්ගෝ රාජ්‍යයෙන්. මන්කිෆොක්ස් වසංගතය ක්ලේඩ් 1 සහ ක්ලේඩ් 2 කියලා ප්‍රභේද දෙකකට බෙදන්න පුළුවන්. මේ අතරින් වඩාත්ම භයානක සහ වැළඳුණු විට මාරාන්තික විය හැකි ප්‍රභේදය වන්නේ පළමු ප්‍රභේදය, ඒ කියන්නේ ක්ලේඩ් 1 ප්‍රභේදය. මෙවර ඇති වී තිබෙන වසංගත තත්ත්වය හටගෙන තිබෙන්නේ ක්ලේඩ් 1හි උප ප්‍රභේදයක් වන ක්ලේඩ් 1B මගින්. 2022 සහ 2023 වසරවල වාර්තා වුණේ ක්ලේඩ් 2 ව්‍යාප්ත වීම. පැතලි කුෂ්ඨයක් ලෙස ආරම්භ වන මන්කිෆොක්ස් රෝග ලක්ෂණ පසුව කැසීම සහ වේදනාව ගෙන දෙන බිබිලි බවට පත්වෙනවා. ඉන් අනතුරුව කැසීම සහ තුවාල සාමාන්‍යයෙන් සති දෙකත් හතරක් අතර කාලයක් පවතිනවා. අනතුරුව උණ හිස කැක්කුම, පේශීන්වල වේදනාව, කොන්දෙ කැක්කුම, ඒ වගේම වසා ගැටිති ඉදිමීම සහ තෙහෙට්ටුව වැනි රෝග ලක්ෂණ මතුවෙනවා. පරීක්ෂණවලින් සොයාගෙන ඇති ආකාරයට මෙම වෛරසයේ වැළඳී රෝග ලක්ෂණ පහළ වීමට දින 1ක් 21ක් අතර කාලයක් ගත වෙනවා. කෙසේ නමුත් වෛරසයේ වැළඳුණද රෝග ලක්ෂණ පහළ නොවන අවස්ථාත් තිබෙන බව තමයි වාර්තා වන්නේ. මන්කිෆොක්ස් ආසාදිතයෙකු සමග කෙරෙන සම ස්පර්ශය, ඒ වගේම සමීප සබඳතාවලින් පැතිරීම සිදුවන බව තමයි වාර්තා වන්නේ. ඒ වගේම ශ්වසන බිඳිති ඔස්සේ සහ වෛරසයට නිරාවරණය වූ ඇඳ ඇතිරිලි සහ ඇඳුම් ඔස්සේත් මේ වෛරසයේ ව්‍යාප්තිය සිදුවීමේ අවධානමක් පවතිනවා. උපතේදී මවගෙන් බිලිඳාට පවා මෙම වෛරසයේ බෝවීමේ හැකියාවක් පවතින බව තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. ඒ වගේම එකිනෙකා සමීපව සිටියදී මෙම රෝගය ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතින බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී කොන්ගෝවෙන් මේ වසර තුළදී පමණක් ආසාදිතයන් 14,000කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම අප්‍රිකානු කලාපය තුළ පමණක් වාර්තා වූ මරණ සංඛ්‍යාව මේ වන විට 500කට අධික බව තමයි වාර්තා වන්නේ. පසුගිය වසරට සාපේක්ෂව එය 160%ක ව්‍යාප්ති වේගයේ ඉහළ යාමක් බව තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික කමිටුව මේ සම්බන්ධයෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස නම් කරන්න පියවර ගත්තේ ඒ අනුව. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ටෙඩ්‍රොස් ඇඩ්නන් ගේබ්‍රියසිස් ප්‍රකාශ කළේ අප්‍රිකාව තුළ ව්‍යාප්ත වන වෛරසය ව්‍යාප්ත වීමේ වේගය බිය උපදවන සුළු බව, ඒ වගේම ජීවිත බේරා ගැනීමට සහ වෛරස් ව්‍යාප්තිය පාලනයට ජාත්‍යන්තර සහයෝගීතාව අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සඳහන් කරන්නේ වෛරසය එහි ප්‍රභේද සහ ව්‍යාප්ති රටා ඇතුළු කරුණු සම්බන්ධව පර්යේෂණ ජාත්‍යන්තර මට්ටමින් පුළුල් කිරීමේ අවශ්‍යතාව මේ වන විට මතුව ඇති බව. මාත්‍රා දෙකකින් පසුව ආරක්ෂාව සලසා දෙන එන්ෆොක්ස් වැක්සීනයක් දැනට ලෝකයේ තුළ භාවිතයට ගැනෙනවා. මීට අමතරව වසූරිය හෙවත් ස්මෝල් ෆොක්ස් සඳහා යොදා ගන්නා වැක්සින් වලින්ද ආරක්ෂාව සැපයෙන බව තමයි වාර්තා වන්නේ. කෙසේ නමුත් මේ වැක්සීන් දිත්වයම නව එම්ෆොක්ස් ප්‍රභේදයට එරෙහිව ආරක්ෂාව සලසන්නේද යන්න තවමත් නිසි පරිදි තහවුරු වෙලා නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය සියලුම රටවලින් ඉල්ලා සිටින්නේ මෙම මන්කිෆොක්ස් වෛරසයට පෙර සූදානම අතිශයින් වැදගත් බව, ඒ වගේම ලෝකයේ පුරාම මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බව. ඒ වගේම රෝගියෙකු පිළිබඳ වාර්තා වුණොත් ඒ පිළිබඳව වහාම දැනුම් දීමට විනිවිදභාවයකින් යුතු යාන්ත්‍රණයක් සකස් කරන්න කියලා සියලුම රටවලින් ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටිනවා. මේ වන විට පවතින තත්ත්වයට අපි අවධානය යොමු කරොත් අප්‍රිකානු රටවල පැතිර යන එම්පොක්ස් වෛරසයට එන්නත් ලබා දීමේ කටයුතු තවත් දින කිහිපයකින් ආරම්භ කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මේ අතර එන්ෆොක්ස් වෛරසය හේතුවෙන් අප්‍රිකානු රටවලින් මේ වන විට මරණ 1400ක් පමණ වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම පසුගිය සතියේදී පමණක් වෛරසයේ ආසාදිතයන් 19,000ක් සොයාගෙන තිබෙන බව තමයි වාර්තා වෙන්නේ. නවතම පුවත් දැනගැනීමට ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කරන්න.